දවසක් සිවා කිව්වා සරස්වතිව අම්බිච්චු විදිය. CDB රන්නයි ටොප්අප් සේවාව හරහා ඉන්න තැනක ඉඳන් ලේසියෙන් රන්නය කරගන්න. අම්බිච්ච විදිය? ඔව්. සරස්වති නැත්තං අද ශිවා කියලා කෙනෙක් ජීවතුන් අතර නෑලු. ඔව්. මං සෑයින මාන්සිලා තමා කොල්ලව ගොඩ දැන්නේ. මල මිනිියක් වගේ ඉටිය මගේ ළඟට අම්බ වෙද්දි. ඕමුණක් කොල්ලගේ පණ අයියි සරස්වති. ඒ වුණට සමරේ මේවා ඉතින් පිළිවෙලක් තියෙන්න ඕනෙනෙ. නැත්තං ඉතින් හැමදාම මොකක් හරි වෙලා අපි පප්පු පුච්ච ගන්නවා. කොයි වෙලේ මොනවා කරගනීද කියලා දන්නේ නෑනේ. අපි ඔහොම තව ටික දවසක් යමු සරස්වති. මන්නම් කියන්නේ සමරේ අපි ඉක්මනටම මේ දෙන්නම කසාද බඳලා දෙමු. එතකොට ඉවරයි. ඒව කෝදනය කරන්න. ඒකට ඉතින් සුදු මැණිකේ ඩිවෝස් වෙන්න. ඒකත් ඇත්තනේ සරස්වති. අපි එක අරමුණකින් එක ප්ලෑන් එකකට යනවා. ඒක හරියොත් සරස්වති වාගේ පප්පුවේ තීර ප්‍රශ්නේ ඔක්කොම නැති වෙලා යනවා. මන් දන්නේ වීරවර්ණ මුදලාලිත් ඉතින් එහෙම ලේසියට පරාද වෙන එකකින් නෙවෙයිනේ. මට කියලා ගියෙත් උගේ මාර්යා ඌව ඔයාගෙන එනවා කියලානේ. අපිට ඕනේ වීරවර්ණ කුලසූරියගේ මාර්යා එයාව ඔයාගෙන එනවා කියලා වීරවන්න කුලසූරියට පණිවිඩ යවන්න. එතකොට කොයි මාර්යාද ඉස්සර වෙන්නේ? ඒක දන්නේ නැති මාර්යාව තමයි.